සාමාන්‍යයෙන් විභාගෙට මාස 8ක් වගේ තියලා තමයි හොඳටම පාඩම් කරන්න පටන් ගත්තේ. මොඩල් පේපර්ස්, පාස් පේපර් ඇත්තටම මම කියන්නේ නම් පාස් පේපර් ගොඩක් කරන්න. පාස් පේපර් වලින් ලොකු දැනුමක් ගන්න පුළුවන්. මොකද අපේ පේපර් හදන්නේ ඒ පේපර් වල ස්ට්‍රක්චර් එක අනුව නිසා පාස් පේපර් සමහර පේපර් කරාම 5-6 වතාවක්. ඇත්තටම බෝඩි මේදී গিදර වගේ නෙමෙයි අපේ වැඩ ගොඩක් අපිට තනියෙන් කරගන්න වෙනවා. ඒක නිසා ගොඩක් අනවශ්‍ය දේවල් වලට කාලය වැය කරේ නැහැ. ක්ෂණයේදී ඔන වෙලා ලෝකෙම ඇඟිලි තුඩේ දුරට එද්දි කොන්ක්‍රීට් පනාන්තර අහසුසට ගොඩ නැගෙනවා. හැබැයි අපි තාමත් මේ හරිත පද්ධතියට පිළිසිදු වෙන්න ඔක්සිජන් බෑග් නැතිව හුස්ම ගන්නවා. මොන්න තරම් නාගරීකරණයට හොරෝනා. නිවාඩුවක් ලැබෙන පුංචි වෙලාවේදී අපි දුවන්නේ අපිට මගහැරෙන සබා දහම හොයාගෙන. මේ පුංචි දූපතේ අපට ඒ ටෑග් සබාදහම හරි අපූර්වට දායාද කරලා තියෙනවා. ස්වභාවික විපත්, ගිනි කඳු, භූචලන නැති අපේ සුන්දර ස්වභාවික වස්තුන්ගෙන් ස්වයං පෝෂිතයි කියලා විම කරන්න බැරි තරමටම. මේ පේන හැම දසුනක්ම ජීවමානයි. නිසල්මනේ බලාහිඳමින් අපි ලබා දෙන හැම නපුරු ක්‍රියාවක්ම විහඳව විලදරා ගනිමින් ඔවුහු අපි වෙනුවෙන් හොස්න සපයනවා. වඩ පුංචි ටොපිකලයක් විලදාන්න හිතනොත් ඉදකට මේ කොළ පැහැති දසුන් මතකයට ගන්න. ඔයා ඒ ට්‍රොෆි කොළ ආයතගේ බෑගෙකට දාගෙන ඉවර දිරිස බැහැර කරාවි. අද මේ යන්නේ හඹුරු පිටියේ මාවරණයට. මේ කැලෑව මේ කෙත්සතු පුංචි දූපතක් රැකගෙන දියකඳක් රැගෙන යන ගංගය හිතට ගේන්නේ පුදුම නිදහසක්. ඒ නිදහස මේ ස්වභාව දහම විසින් දෙගුණ තෙගුණ කරනවා. නිදහසේ ජීවිතේ විඳින්න මේක හොඳ අවස්ථාවක්. ඇති පල්ල ටික ක්‍රිකට් සෙල්ලම් කරනවා. මිනිස්සු ජීවිතේ විඳින්න හැම තමන්ට ආවේනික විදිහට අමතක කරන්න එපා. ජීවිතේ විඳින්න. එහෙම නැති වුණත් ඔයාට ඒදවල් මගහැරුණා පසු දවසක ඔයා ගොඩාක් පසුතැවිවි. ඔයාට විඳින්න තිබුණ අවස්ථාවල් ඔයා විඳි නැති වුණාම. ඉතින් කොච්චර ඉන්න හිතනම් අපි දැන් යන්න ඕන. ඇසට හුරු පුරුදු අර්ධ නාගරික පරිසරයේදී සබාදහමේ අපූර්වතම පාඩ සංකලනය අපිට දකින්න ලැබුණා. කිසිම බයක් සැකක් නැතිව බොහොම ආඩම්බරෙන් මොනරපිල් හංගාගෙන ඉන්න ආඩම්බරකර මොනරේ. තව ටිකක් දුර යන්න ඕනේ. අපි දැන් කඹර පිටියට යන ගමන්. කිසිම ජනාකීර්ණ බවක් නැති හරිම සුවපහසු පාරක තමයි අපි දැන් යන්නේ. ඒ අතරේ පුංචි නවා තැන්පලකුත් පහ වුණා. ගමන් වේදාව සුවපහසුව නැති කරගන්න හොඳ තැනක්. වනවදුල මැදින් ඊර එළිය බේරිලා එනවා. හරිම කාන්තිමත් චිත්‍ර ශිල්පියෙක්, කවියෙක්, රචකයෙක් තමගේ නිර්මාණවලින් මුදා හරින අපූර්වත්වය මේ විදිහට සියසින් දකින්න ලැබීමත් වාසනාවක්. අද අපි කාවද මේ හොයාගෙන යන්නේ? ඇය නාරන්දනේ ජාතික පාසලේ ශිෂ්‍යාවක්. දස්සසියක අපස උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂය ධාරාවෙන් දිවෙනින්ම 8 වන ස්ථානයේ දිනාගත් ටෂිනි හංසරා. ඉතින් ටෂිනි කොහොමද මේ දවස්වල ජීවිතේ? හොඳින් ඉන්නවා. ඔයාගේ නම රෑන්ක් එක පාසල වගේ විස්තරයක් අපි කරමු. මගේ නම මුණසිංහ ආරච්චිගේ ටෂිනි හංසරා ජයතිලක. මම ඉගෙන ගත්තේ මාර නාරාන්තනිය ජාතික පාසලෙන්. මම BST විෂය ධාරාවෙන් දිස්ත්‍රික්කයේ ප්‍රථමයා සහ දිවයිනෙන් 8 වන ස්ථානය ලබාගෙන තියෙනවා. ඔයාගේ ගෙදර ගැන පවුල ගැන විස්තරයකුත් අපි දැනගන්න කැමතියි. මගේ ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි අක්කලා දෙන්නයි නංගි.
තාත්තා විශ්‍රාමික විදුහල්පතිවරේ, කම්මා ගුරුවරියක්. ලොකුවක්ක දැනට මේ වරායේ ට්‍රේනිං වෙනවා. පොඩියක්කා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස ඉගෙන ගන්නවා. මගේ නංගී නාරන්දිණී පාසලේ 10 වැනි ශ්‍රේණිය ඉගෙන ගන්නවා. ඇයගේ පියා විශ්‍රාමික විදුහල්පතිවරේ, මම ගුරුවරියක්. වෛද්‍ය ශිෂ්‍යාවක් වන සහෝදරයක් වගේම වරායට අනුයුක්තව පොහොනුව ලබන සහෝදරයක් සහ පාසල් යන සහෝදරයක් ඇයට ඉන්නේ. මේ සියලු දෙනාගේ ආභාෂයේ දැනුම තෂ්ණීටත් මේ වගේ ජයග්‍රහණයක් ලබා ගන්නට හේතු වෙන්න ඇති. ඒ වගේම ඔවුන් අතර තියෙන බොහෝම ආදරණීය බැඳීමක්. සහෝදරයන් 4 දෙනෙකුගෙන්ම යුතු මේ කුටුම්භයේ සතුට දෝර ගලන බවනන් රහසක්. ඒ අතරනුත් ඔවුන් කරට කර දක්ෂ ලෙස ඉගෙනම ලබද්දී ඒක මේ අහිංසක දෙමාපියන්ට ලොකු හයියක්, අභිමානයක්. මේ පුංචි පවුලේ හොරතලත් මේ වෙලාවේ මතක් නොකරම බෑ. එයත් හරි හරියට අපේ කතා බහට නිතරම එකතු වුණා. ජෛව පද්ධති තාක්ෂණවේදයේ විෂය ධාරාව තෝරගන්න විශේෂ හේතුවක් තිබුණද? ඇත්තටම මේ වෙනකොට අපේ ඉස්කෝලේ මේ ටික තාක්ෂණවේදයේ විෂය ජනප්‍රියයි. ඒ වගේම ඉස්කෝලේට මේ ගොඩක් ජයග්‍රහණ ඇවිල්ලා තිබෙන නිසා මම හිතුවා ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් කරොත් හොඳයි කියලා. ඔයා තෝරගත්ත සබ්ජෙක්ට්ස් මොනවද? මම තෝරගත්තේ ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂණවේදය සඳහා විද්‍යාව සහ කෘෂි විද්‍යාව. කෘෂි විද්‍යාව තෝරගන්න විශේෂ හේතුවක් තිබුණද? එහෙම විශේෂ හේතුවක් තිබෙන්නේ. විභාගයේ කල්යාම කොහොමද ඔයාට බලපෑවේ? කොරෝනා නිසා ගොඩක් අපේ සිලබස් එක කවර් කරගන්න බැරි වෙලා තිබ්බේ. ඒක නිසා මම හිතනවා විභාගේ කල් ගියපු එක අපිට යහපත් විදියට බලපෑවා කියලා. ඔයා ස්වයං අධ්‍යයනය රෙකමන්ඩ් කරනවද? ඔව් අනිවාර්යයෙන්ම. self study වලින් අපිට ලොකු දැනුමක් ගන්න පුළුවන්. තනියම පාඩම් කළාද එහෙමත් නැත්නම් අය යාළුවෝ එක්ක පාඩම් කළාද? මම හිටියේ බෝඩිම් එක. මං තව යාළුවෙක් එක්ක තමයි පාඩම් කරේ. ඉතින් බෝඩිම් ජීවිතයේදී කොහොමද ඔයා කාලකලමනාකරණයට හුරු වුනේ? ඇත්තටම බෝඩිමේදී ගෙදර වගේ නෙමෙයි, අපේ වැඩ ගොඩක් අපිට තනියෙන් කරගන්න වෙනවා. ඒක නිසා ගොඩක් අනවශ්‍ය දේවල් වලට කාලය වැය කරේ නැහැ. ඔය අපේ පෞද්ගලික දේවල් ඉක්මනට කරගෙන පාඩම් කරන්න වෙලාව ඉතුරු කරගත්තා. තමන්ගේ නිවසින් බැහැර වෙලා නේවාසිකාගාරයක ඉඳන් අධ්‍යයනය කටයුතු කරපු ටෂිනි තමන්ගේ පෞද්ගලික වැඩ කටයුතුත් එක්කයි අධ්‍යයන කටයුතු වල නිරත වෙන්නේ. ඒ සඳහා ඇයට හොඳ කාලකලමනාකරණයක් තිබිය යුතුම වෙනවා. වැඩි පීඩනයකින් තොරව අවසන් මාස 8 දී එක්සෑම් එකට වැඩි බරක් තියලා වැඩ කරපු නිසා එයට තමන්ගේ ඉලක්කයට යන්න පුළුවන් වුණා. කාලසටහනකට අනුව පාඩම් කළාද එහෙමත් නැත්නම් වෙනත් විශේෂ ක්‍රම ඔයා භාවිතා කළාද? පාඩම් කරන්න මේසෙ වාඩි වෙන්න කලින් මං හැම විෂයකටම පැයක් ගානේ වෙන් කරගත්තා. සාමාන්‍ය එක විෂයක් උපරිම වශයෙන් පැයක් වගේ තමයි පාඩම් කරේ. ඒ වගේම මට අමතක වෙන කරුණු, විශේෂ කරුණු එහෙම කොළවලියලේවා බිත්ති ආලෝ ගත්තා. ඒ වගේ දේවල් තමයි කරේ. මොඩල් පේපර්ස්, පාස් පේපර්ස් කළාද? මොඩල් පේපර්ස්, පාස් පේපර් ඇත්තටම මම කියන්නේ නම් පාස් පේපර් ගොඩක් කරන්න. පාස් පේපර් වලින් ලොකු දැනුමක් ගන්න පුළුවන්. මොකද අපේ පේපර් හදන්නේ ඒ පේපර් වල ස්ට්‍රක්චර් එක අනුව නිසා පාස් පේපර් සමහර පේපර් කරා මම 5-6 වතාවක් ඒකෙන් ලොකු දැනුමක් ආවා කියලා හිතනවා. ඒ වගේම ඉතින් අපිට පුරුද්ද තමයි, ඒ කියන්නේ පුරු එක්ස්පීරියන්ස් එකනේ ඕනේ. ඒක නිසා මොඩල් පේපර්, පාස් පේපර් ගොඩක් කරේකින් ලොකු දැනුමක් ලැබුණා. කැමැතිම විෂය සහ අමාරුම විෂය මොකක්ද? කොහොමද ඒ අමාරුම විෂයත් ඔයා සාර්ථක කරගත්තේ? මම කැමැතිම විෂය වුණේ BSc. මම හිතන විදිහට BSc තමයි අමාරුම විෂයත්. ඒකට සාමාන්‍යයෙන් දැන් අමාරු නැත් ඒක අපේ කැමැතිම විෂය කරගෙන ඒක මම කියන්නේ අනිත් විෂයන් වලට වඩා වැඩි කාලයක් ගත කර වැය කරන්න කියලා අමාරු විෂයක් කියලා ඒකේ තියෙන කරුණු යාළුවොත් එක්ක සාකච්ඡා කරලා පේපර්ස් වැඩිපුර කරොත් ඉතින් අමාරු විෂයක් වුණත් හොඳ ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඔය ජංගම දුරකථනයක් භාවිතා කළාද? ඔව්. ජංගම දුරකථනයෙන් නේලවල වලට මොන වගේ සහයෝගයක්ද ඔයා ලබා ගත්තේ? සාමාන්‍යයෙන් ජංගම දුරකථනය ලැබුණු මුල් කාලේ වගේ නම් නිකක් ඒක නරක පැත්තට තමයි ගොඩක් යොදා ගත්තේ. ඒත් පස්සේ ඉතින් ඒක තේරුම් අරගෙන නෝට්ස් බලා ගන්න, සමහර පේපර් ඩවුන්ලෝඩ් කර ගන්න, ඔය YouTube එකේ එක එක වීඩියෝ බලලා මගේ අධ්‍යාපන කටයුතු වලට ජංගම දුරකථනය යොදා ගන්න. සබාදහමට ආදරය කරන මිනිස්සු නිතරම සබාදහමෙක් ගැන බොහොම කැමති. මේ පුංචි විහඟ ගීත නිතර දෙබැලේ දසවන් ගීතවත් කරනවා.
ඒ වගේම ටෂිනිලට පුංචි තේවගාවකුත් හිමි. තේපනයෙන් තව රටවල් අතර දෙවන ස්ථානයට ශ්‍රී ලංකාව 2021 දී පත් වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදිත අතරින් තෙවන ස්ථානය ලැබෙන්නේ සිලෝන් තේ සඳහා. පාඩම් කළේ කොයි කාලේ ඉඳලද? මුලින් ඉඳලා පාඩම් කරනවා කියලා හිතාගත්තත් ඔය කොරෝනාත් එක්ක ක්ලාස් එහෙම අපිට තිබ්බ නැති නිසා ඒ කියන්නේ අරිගණීම් කඩේට ටිකක් අඩාල වුණා. සාමාන්‍යයෙන් විභාගෙට මාස 8ක් වගේ තියලා තමයි හොඳටම පාඩම් කරන්න පටන් ගත්තේ. පාසලෙන් ලැබුණ දායකත්වය මොන වගේද? ඇත්තටම ඉස්කෝලේ ලොකු සහයෝගයක් ලැබුණා. අපි පුළුවන් හැම වෙලේම ඉස්කෝලේ ගියා. කොරෝනා නිසා ඉස්කෝලේ හුණත් ඔය අපිට ඉස්කෝලේ පටන් ගත්ත ගමන් ඉස්කෝලේ ගියා. විශේෂයෙන්ම ඉස්කෝලේ BST ගන්නපු සුජිත් සර් අපිට ප්‍රැක්ටිකල් එහෙම වෙනම හවස 3 විතර වෙනකම් කරා. ඉතින් ඒක නිසා අපිට හොඳ දැනුමක් අවබෝධයක් ලැබුණා. ඔයා බාහිර පන්ති කීයකට වගේ සහභාගී වුණාද? එක විෂයකට එක පන්තියකටයි ගියේ. තෂිනි, එක්සෑම් එකට කලින් දවස් ගත වුණේ කොහොමද? සෑම් එකට කලින් ලොකු පීඩනයක් හිතර ගත්තේ නැහැ. සාමාන්‍යයෙන් ඒ තිතින් අපිට ටිකක් ස්ට්‍රෙස් එකක් එනවා. ඒ පේපර් එහෙම කරා. සාමාන්‍යයෙන් එයි කියලා අර අනුමාන කරපු දේවල් එහෙම කරා. ඒ දවසට කලින් දවසේ ගොඩක් මේ හැරන් හිටියේ නැහැ. සාමාන්‍යයෙන් 10ට වගේ නිදාගත්තා. ඒ ලෙවල් කරන අයට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ අපිට දෙමාපියන්ට දෙන්න පුළුවන් නම් හොඳ තෑග්ගක් තමයි මේ වගේ ඉහළ ප්‍රතිඵලයක් ගන්න එක. වගේම අපේ අනාගතයට මොකක් හරි වටිනාකමක් දෙන්න පුළුවන් ඒක කඩේම තමයි ඒ ලෙවල් කියන්නේ. ඉතින් ඕගොල්ලෝ අනවශ්‍ය දේවල් කරන්නේ නැතුව මේ පොඩි කාලය තුල උපරිම වශයෙන් කැප වෙලා හොඳට පාඩම් කරලා උසස් ප්‍රතිඵලයකට යන්න කියලා තමයි කියන්නේ. මේ වෙලාවේදී කාටද ඔයා ස්තුති කරන්නේ? මට ස්තුති කරන්න ඕන මගේ අම්මටයි තාත්තටයි විශේෂයෙන්ම. ඒ වගේම මට උගන්නපු සුජිත් සර්ට, නෙළුක ටීචර්ට, ඒ වගේම මගේ යාළුවොන්ට, මගේ ගෙදර සහෝදරියෝ අක්කලා දෙන්නයි නංගි, ඒගොල්ලන්ට තමයි ස්තුති කරන්නේ. අද එළවල් කොපිය අපේ කතාබහට එකතු වුණේ ටෂිනේ. වැඩි කලබලයක් නැතිව තමන් කළ යුතු වැඩ කොටස නිවැරදිව ඉටු කළාම විභාගයේ ජය ගැනීමට ලොකු මානසික පීඩනයකින් තොරව හැකි බව ටෂිනේගේ කතාබහෙන් අපට වැටහුණා. ඉතින් අදට අපි ටෂිනේගේ ගෙදරින් පිටත් වෙනවා. එළවල් කොපිය අපි දවසක ඔයාව හොයාගෙන එනවමයි. එදාට ඔයාගේ හීන හිඳගෙන ඔයාගෙම කරගෙන ඉන්න.